අවසාන වතාවට මියගිය රෝගියා අවුරුදු 43ක පමණ වයස ඇති පුද්ගලයෙක්. ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි. එනිසා ඔබට දැනෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රෝගය ලංකාව පුරාම ව්‍යාප්ත වුණාට පස්සේ එය මැඩලීමට කටයුතු කරනවාට වඩා ව්‍යාප්ත වීම වැළැක්වීමටයි රජය කටයුතු කරගෙන යන්නේ. නමුත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සලකලා බලලා රජය විසින් හෙට දිනේදී දිස්ත්‍රික්ක ගණනාවක පැය කිහිපයකට මේ නිරෝධායන නීතිය නැත්තම් ඇඳිරි නීතිය අයින් කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, ඔබ මේ රෝගය පැතිරීම වළක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පත්කරන ලද කාර්යසාධක බලකායේ ප්‍රධානී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය තීන්දුව කරලා තියෙනවා හෙට දිනයේදී සියලුම ආබාධිත වැඩිහිටි සහ වකුගඩු ආධාර ලබන සියලු දෙනාටම එය රුපියල් 5000 දීමනාවක් බවට පත් කරලා නිවසටම විත් ග්‍රාම නිලධාරීන් හරහා ලබා දීමට. ඒ නිසා මේ ඒ වගේම 7 වෙනිදා සිට ඉදිරියට තමන්ගේ රැකියාව අහිමි වුණු, එදිනෙදා ජීවත්වීමට අපහසුතාවයක් පත්වෙන අනික් ජනතාවට පත් කරන ලද කමිටු හරහා ඒ සහනාධාර 7 වෙනිදා සිට ඉතා ඉක්මනින් ලබා දීමටත් රජය කටයුතු කරගෙන යනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා යම් යම් දුෂ්කරතාවලට ඔබට මුහුණ පහන්න වුණත් මේ රෝගය මේ රටින් තුරන් කිරීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙලදී ඔබේ සහයෝගය ලබා දෙන ලෙස.